මේ දවස්වල ලෝකයේ රටවල් අතර වැඩිදුර කතා බහට ලක් වෙන වැඩි අවධානයක් යොමු වෙච්ච රටක් විදිහට රුසියාව පෙන්වා දෙන්න පුළුවන්. මොකද ඒ රුසියාව අරගන්න දැඩි තීරණ තීන්දුව නිසා, යුක්‍රේන යුද්ධමය තත්ත්වය නිසා මෙන්න ඒ දේ තවත් අලුත් කරමින් අලුත් පුවත් මවන රටක් විදිහට ලංකාවෙන් වෙච්ච දෙයකට රුසියාව දැඩි තීරණ ගන්න බවට අදහස් පළ කරලා තියෙනවා. ඒ තමයි රුසියාවේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළේ රඳවා තබා ගැනීමත් සමග රුසියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සමග දැඩි ලෙස කනස්සල්ලට පත් වෙලා තියෙනවා. රුසියානු බලධාරීන් ප්‍රකාශ කළ තියෙන්නේ රුසියානු සමාගමල ගුවන් යානා රඳවා නොගන්නා බවට. ශ්‍රී ලංකාවේ ප්‍රධානියෙක් ලබා දුන් සහතිකය මත රුසියානු ගුවන් යානා ලංකාවට පියාසර කළ බවයි. නමුත් පසුගිය දවස්වල ගුවන් මගින් 191 දිනක් සමග මොස්කව් බලා ගුවන්ගත කළ ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් හේතුවෙන් රඳවා තබාගෙන තිබුණා. මෙන්න මේ හේතුව නිසා රුසියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි කනස්සල්ලට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි එකඟතා කැඩූ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවට දැඩි චෝදනාවක් ඉදිරිපත් කරනවා. අපි බලමු මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තියෙන විශ්වාසයට මොනෝ වෙයිද. රුසියානු ජනාධිපතිවරයා කියන්නේ දැඩි තීන්දුව තීරණ ගන්න ජනාධිපතිවරේ. නමුත් මේ සිදුවීම හරහා රටේ තත්ත්වය තවදුරටත් අගාධයට වැටීම වලක්වා ගන්න පුළුවන් කොහොමද කියන එක ගැන අපි විමසිලිමත් වෙමු. රටේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් කොහොම වෙයිද කියන එක ගැන අපි විමසිලිමත් වෙමු. රුසියාව කියලා කියන්නේ අපේ රටට ගොඩක් උදව් උපකාර කළ රටක්. අපේ රට පැත්තෙන් හැම වෙලාවෙම සාධාරණීකරණයේ විදියට හිටපු රටක්, හිටපු මිත්‍රේ. නමුත් අපි බලමු මේ තත්ත්වයත් එක්ක අපිට ඉදිරියේදී කොහොම වෙයිද කියලා. සංචාරක ශාස්ත්‍රයේ අභිවෘද්ධිය සඳහා රුසියාව මහත් පිටුවහලක් ලබා දුන්නා. නමුත් මේ තත්ත්වයත් එක්ක රුසියානු සංචාරකයන් කිසි කෙනෙක් ලංකාවට නැවත පැමිණේවි කියලා හිතන්න හරි අමාරුයි. අපි බලමු කොහොම වෙයිද කියලා.